බෝ ඔබ විශ්වස නපත් කාටත් කලින් රට කනෙන ස්වාදදුරු පානිී වත්්‍රේ දාහය ප්‍රධාන ප්‍රත්‍රීකාශය සමගයි අදත් එකතු වෙන්නේ. මම චරිත දනංචය පමණු ෙ. මමජයා ලක් වනනි තදම මේ නවධානය ප්‍රවෘතතිී සිරස් සලපත. පුරෝනාා මරණ ලයිස්තුව සීග්‍රීන් ඉහලට අදත් එක සියදහ අටන්. ංගල්ලයට බනහක සීමාවක් පනවා පලාත් අතර සංචරණයට ද දැඩි සීමා පැනවෙයි තිහට වැඩි ජනගහනින් සියට අනු හතයි දශම නමයැයි පහක් එන්නතේ එක් මාත්‍රවක්කෝ ලබාගෙන අවසන් එන්නත් කරනයට ගෙදෙව්වේ කාලතුවක්කු බලකායෙන් නොව වෛත්‍ය බලකායයි ආරක්ෂ කල්ලේකම්කයා පාස්කු බ්‍රහාරයේ සැකකරුවන් විසි පහකට අධචෝදනා. ග්‍රන්ඩ් ෝබකරුගේ නඩුව අවසන් වන තෙක්ව රිිෂාර්් රිමාන්් යුරෝපේටත් අමරිකාවටත් ලැවගිනි පැතිරිදී ඇල්ජීරිියාවේ ලැවගින්නෙන් හතක් මරුට කොවෙෙක් 19 ආසාධිතයන් දෙදහස් නමසී හත්‍ර දෙනෙකු අදතිනේ මෙවන විට වර්තාාව තිබෙනවා ගරුණ මරණ එකසිය දහ අටක් සිදවිියති බව සෞඛෙසිවා අධ්‍යක්ෂ චන්ට්‍රල්වරයා තහවුරු කලාා. විවහ මංගල උත්සව සඳහා සහභාගි කරගතහැකි සං්‍යාව පණහකට සීමවෙද්ද, අද මතිමරාත්‍රයේ සිට පලාත් අතර සංචරණ සීමද දැඩිකර තිබෙනවා. මෙරටින් වාර්තාවන සමස්ත කොරා ආසාධිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ තිස් නමදහස් අනු දෙක. තිස් පන්දහස් හත්සේ අට දෙනෙු, රෝහල් සහ අතම දෙ ප්‍රතිිකා මධ්‍යස්ථනවල මෙම නිවෙස්වල ප්‍රතිකාරලබෙනවා. ූර්ණ සුුවලපුූ සංඛ්‍යාව දෙලක්ෂ අනු අටහස් එකසය හැට දෙකා. සෞඛ සේවා අධ්‍යක් ෂිජන්ඩරල්වරයා ඒයේ දිනේ තවරු කළ කොවිට් සාධිත මරණ එකසේ දහ අටක් අදදිනේ වාර්තා කෙරුණා. අවරදු හැටට වැඩි පුද්ගලන් එකේ එක්තෙනෙකු ඒ අතරවෙනවා. ුතුත්තිහත් පනස් නමැ අතරපුත් ලියන් දාහත් දෙෙනෙකුද මියක අය අතර වන බවයි සෞඛ සේවා අධ්‍යක් ෂිජනරල්වරයා සඳහන් කරන්නේ. ගම්පාහ දිස්ට්‍රක් කොවිට මර්තන කමිටුවව රජචාමාත සුදර්ශනී ප්‍රනන්දුපුල ලෙබත් මේගේ ප්‍රධානත්වෙන් ගපහ දිස්ට්‍රික් ලකම් කාරලේද අද රැසුුණ. ගම්පා දිස්ත්‍රික කරුුණ සාධතයන් දොස් දහස් පන්සිී පනස් පස්තෙකු හඳනාගෙන ඇති පවත් ඉන් හර දහස් හතුලිසාහිතනිෙකු කොවි රෝහල්වල ප්‍රතිකාරලබන බවත් මෙහිී හෙළි කරුණ. එක් දහස් පන්සිේ හහිදිෙකු නිවෙස්තුල ප්‍රතිකාරලබ බව හෙළිවේ. කරුණ ආසාධ්‍යයන් සඳහා ප්‍රතිකාර කිරීමට ක්‍රමත් වැඩ පිළිවෙලක් ක්සීමට මෙහිදී ීරණේ ේතිබෙන පා. ඇනතුම හත් ක්වලුගේ නිවාසල ගම්පාදශයකය වාසාදශය. දැනිට මොකද කරන්න දැමලියගේ බෝව ඇ ඒගොල්ලන් මේ වනකොට හඳුනා ගැනීම ද් වෙලා තියවා ඒකර මේක වැදගත්මදේ හඳනාගැන. ඒය සම්බන්ධව නිවස් නිරෝධායකන වැටිලව හ්ඩු හඳු ලදීර යන ෞඛ්‍යන්ස විසි ඒ අනුව තමයි ද මේ කටයතු කරනය කණ්ඩයමක් හැටියතිින් වැඩකරොත් මේ අපිට පාලය කරන්න ල. ත කලබ වල ක්ෂ ෝහලේ පසකම් පුළල් කරම මහල් නමකින් ුත් ගන්න ගල්ක් ඉදි කරනවා ඒකටේ ු සස ැලීමිට අමත මල් රජපක්ෂ සහ රාජාමත ඉන්දික අඩුදයන මහත්තුරන් එක්වසිටා. රාජ ඉංජිනරු සස්ථාව මෙහි ඉදිකිරීම් සිදු කරන අතර, මහල් හයක් ඉතා ඉක්පනින් ඉදිකර රෝහලවෙත බාදීමට නනිවියි. රත්නපුර ශික්ෂණ ෝහලේ කොවිත් ප්‍රතිකාර සඳහා දැඩසත්කාර සහ අධිසත්කාර එකකයක් අරභ කරීමට පිවර ගැනුණා. පවතින කරුණාවේස හමේ ඇඳන් දාසකින් යුක්තුවයි එම දැරිසත්කාර හා අධිසත්කාර ඒකගේ ආරම්භ කරුණේ අමාත්‍ය පවිත්‍රාවනි්‍යාර චිමහත් මේගේ උප දෙස්මත අරම් කල එම ඒ එකකේස්නහ වැෑකලමුදල, රුපියල් මලියන විසි පහ. කරෝුණ ආසාධනී වූ ළම නිවාසවල සිටින දරුවන් ගැපි නිසා කිරිදින බවරුන් සඳහා ප්‍රතිකා මධ්‍යස්ථානක් පිටවී පිළිබඳස්ොයා පෙළිීමට, රාචමර්ත පියල් නිශාන්තමතා නිරක්ෂණ චරිකාවකට අදෙක් වුණා. එම මධ්‍යස්ථානය පහිටිවීම සහ බස්ාහිර පළත් අයරුධ දෙපාර්තමන්ට ව කළුතර දිස්ට්‍රික් ජා සෞඛ මධ්‍යස්ථන ාවිතකකිරීමට බස්නහිර පළත් අණ්ඩුකාරවරයාගේ අනුමැතියහිම වීතිබෙනවා. හල් තුින් යුදගන්නගල තුළ, ෝකින් එකේ පනස්නිකට නිවාසිකව ප්‍රතිකාර ලබා කැනීම පාසුකම් පවතිනවා. මේ අතර ජනතා විමුක්ති පෙරවුණ මකින් කොළබ ජාතික රෝහලසඳහා මෙට සියක් ලබාතීමට කටයුතු කලා. එමතුගේ ජාතිකරහල නිියච අත්‍යක්ෂ, වෛද චන්දන ගජනායක මහතාවිත බාර්තීමටයිකට හිතු කරන්නේ. මේ අතර COVID-19 ප්‍රතිශක්තිී කරන වැඩස්ථෑ නටතේ එන්නත් කරනේද, රටපුරා සාර්ථකව ක්‍රියත්ම කරනවා. ඒතිනේ නිකුත්කල වාර්තාාවලට අනුව වයිසෞරදු තිහට වැඩ ජනගහනෙන් එක් මත්‍රාවක්කෝ ලාගෙන ඇති පිරිස, සියට අනු හතයිදශ මනම් යි පහ. වැඩිම පිරිසකට එන්නත් ලබා ඇත්තේ බස්නාහිර පලාත තුළයි. වයිස අවරුදු තිහට වැඩි බස්නහිර පලාතේ එන්නත් මාත්‍රා එකක්කෝ ලබාගනැති ප්‍රතිශතය සයට අනු එකයිදශමතුනයි දෙකා. ්‍රික සිට අසු හ දශම පහයි බිඳුවක් එන්නත් ලබා කෙන ඇති අතර ගම්පාධදිශ්‍රිකේ එමපති ශතය සයට අනු හතයි දශම බින්ද අයිට. ොත්තර දිස්ත්‍රිකේ සයටට අසු නමැහි දශම අටයි තුනකට එන්නත ලපාති ඇති බව සෞඛ්‍යංශය සඳහන් කරනවා. යොද හමුදාවේ ේහිවීමෙන් විහාරමාහාධදිවී උද්‍යානයේද එන්නත් කර වැඩසටාන සිදුකරනවා. ඒතේ සයිනු ාම්හා ස්ට්‍රසැනකා ඉන්නත්වල පළම් හා දෙවන මාත්‍රාව ලබාදීමට පියවර කෙනවා. දිතු ஏන පරිස්ශ්‍රේදීද අවුදු තිහෙ වැඩි පිරිස් වෙනින් சைනෆාම් என்னතේ පළමු සහ දෙවන මාත්‍රාව ලබාදීම Eආ රம்ப කෙරුණා. යුදහමුදාවේ මෙහවිමෙන් දි තුනක් පුාපෑ විසි හතර තුළදදින්න බාදීමට කටතුදාා තිබනවා. வேறහර, ලංකා යුදදාහමුදා පළමු வைත බලකා පරිශ්‍රේදීද என்னත් කන වඩසටන අධදිනත්්‍රයක්ත්මකයි. என்னන්න ලබාගනිම සඳහා මෙව විටත් විශාල පිරිසක් පැමණමින් සිටිනවා.ொලස්කම සௌක வைත නිල්ධරි කාරයාலே මෙහිවීමந்து என்னற்கන වැඩසධන ක්‍රාත්ම කෙරුණ. යි වතු තිේට වැට පිරිස්වනුවෙන් සයිනු ාම් එනතේ පළම සහ දෙවන මාත්‍රාව වලපාතීම, කළුතර බොස්කම මහ වි්‍යාල පරිශ්‍රේී සිදු කරුණා. කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතන වයිතවර ඇතු කාරයමන්ල්ලේ මැහැත් වවෙන් සිදුක කරනු මස න්සහහා සිවිල් අරක්ෂක බලකයිද සහයහිෙමි වනාා. බස්නා අයිර පලාතේ වයිස අවරුතු හැට්ට වැඩි මේ වන දෙෙක් එන්නත් ලබා නොගත් පිරිසඳහා විශේෂ එන්නත් කන වැඩසටන කෙට සිට ක්‍රියත්ම කරෙනවා එන්නත් ලබා නොගත් පිරිස් පිබඳ ොI-19 වෙක්වීම ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානය ොරතුරුරැස් කතිබෙනවා. හනුව එන්නත් ලාගතෑක ස්ථාන ඇතුළ තොරතුරු පිඳ කෙටි පනිවිඩයක් මගින් දනුවත් කරෙනවා නාරහි පිට යුදදා රෝහලෙදී හිටආරම්ම වන එන්නත් කන් වැඩසටන දොලහ ධාහතුන දිියන් හිීදී ක්‍රියත්මකයි ලබන දොළහ දහතුන දාහතරයන දිනියන් හිති, ගම්පා දිස්ත්‍රික් මාරෝගලතීමින්ම ලබන දොළොස්වනතා කළුත්තර දිස්්‍රික් මහරෝගලීද මෙම ඉන්නත් කන වැඩසටාන ක්‍රියත්ම කිරීමට නිීවිත. එන්නත් කරනයට ආරක්ෂක හමුදා යෙදවීම ගැන චෝදනා එල්ලවෝද, ඒසඳහා යොමකර සිටි නේ කාලතුවක් වු බලකායි නොව වෛද්‍ය බලකයි බව ආරක්ෂ කලේකාම් විශ්‍රමික චන්ට්‍රුවල් කමල් ගුණඩතමතා අවධාරණය කරනවා. ආරක්ෂක අමාත්‍යශයේ පැවති මාතය හමුවේදී ඒ මතාම මේ බව සඳහන්ට කලේ. උපැන්න මරණ හා විවහස්සාහතික, මාර්ගයතක්‍රමය ඔස්සේ ලබාතීම පිළිබඳ දැනූත් කිරීම වෙනුවෙන් මෙම මාතිහමුව සංවිධහන කර තිබුණ. ජාතික ආරක්ෂක හා ආපදා කළමනා කර රජාමාත්‍ය ශ අඇර්තය පාලනේ වද රජිටල් ජනරල් දෙපාර්තිමෙන්් පසුගේ දෙවන්දා සිට මෙම වැඩස්සට හඬ ක්‍රියාත්මක කරනවා. මෙම පහසුකම බගින් ජනතාවට උපැන්න මණඩ සහ විවහසාහතික සිගගමී තැබැලමකින් හෝ, ළඟ මැති ප්‍රාදශ්වලේ කම්කාරයාලින් ලබා කඩිීමේ හැකියාව පවතිනවා ww.gd.gov.tkබ අඩුවියෙන් හෝ බින්දුවයි එකයිකයිත් දෙකයි අසුවට යනු පහයිද හාට යන දුරකතරං කඔස්සේ මේ පිළිබඳ වැඩදුරතුරතුරු ලපාගත හැකි. මෙහිදී වැඩදටත් අදහස්තැක්කු ආරක්ෂක ලේකම්වරයක්යක් සිටේ, ග්‍රට මුහුණ දෙන ඕනෑම ව්‍යසනකාරී අවස්ථාවකදි, ආරක්ෂක හමුදා නොබියව පෙරට පැමිණැති බවයි. වසංගතයකින් හෝ රටේ මිනිස්සු බල්ලෝ බලල්ලුවගේ මැරිලයනවාන. ඒනම් ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් තියෙනවා. ඒමගේ වෙලාවට අපි ආරක්ෂක අමාත්‍යන්සේ විදියටට ඒවගම රජය විදිටත් අපේ යුතුකමක් තමයි, ආරක්ෂක හමුදා ඒ අවශ්‍ය ආකාරයට අවශ්‍ය තැන්වට යොදනයක. අපේ රජය එන්නත් ලංකාවට ගන්නගෙන. එන්නත් කරනය කරන්න පොට තමයි මේ වැඩවර්ජන රැල්ලක්කාද. අතිකරු යනාධිපතුමා නියෝගයක් දුන්නා ආරක්ෂක හමුදාවලට ඔබ ගහිල්ලා. එන්නක් කරය ලබා දෙන්න ඇති එතකොට තමයි අපි යුද හමුදාව නාවික හමුදාව ගුවන් හමුදා මේ තුනම මේ එන්නත් කරන වැඩපිළවයට සඳහා ඉදිරියටවෙනිදට මේන්නත් කරණය දවසකට දෙදාස් පන්සියෙන් එන්නත් කරපු දවත් සමර්දාස තුන්දස් පන්සියේ හර්දායි පන්දායි නමුත් මේ හමුදාම ලදිරියට ආවහම එක දවසට ලක්ෂ පහකඩ අධක සංඛ්‍යාවක් එන්නත් කරනය කරපු දවස් තිබුණ රටේ ආරක්ෂක ලේකම්වරයා විදිහයට මං බොහම වගකීමෙන් යුතු කියෙනවා අපි මේ එන්නත් කරනය සඳහා කාලතුක් කුරජීමේ තුවාගේරෙජමේතු පාවිච්චි කරන අපි මේ එන්නත් කරන සඳහා පාවිච්චි කරේ යෙදේ සම්පූර්්නයෙන්ව වෛද්‍ය බලකායේ ඉතාමත්ම පළපුරුද්දක්තියන පුරුදු මහුණු කරපු අයවලු ඒයාගේෙන් එන්න තක් ලබාගන්න කිසිම බයන්න දෙයක්න රට එන්නත් ගෙනල්ල එන්නක් කරගන්න බැරිම් රටේ ජනතාවට රටේ ජනතාව ව සංගයට ගොතුරුව වෙනවාන හමුදාවලව් අයක කරන්න පුළුවන්න ොකක්දදින රද. සෞඛ්‍ය අන්සවලට තනියම මේක පාලනය කරගන්න බැරිවෙලාව එකන්නේ හමුදාවේ ශ්‍රමය තියෙනවාමී පිරිස් බලය තියවා. සම්පත්තියේ ඉතින් මේවන් නිකන්තියාගෙන ඉන්න නැව. මේ ඔක්කොම අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත. ඒ ජීවිත බේරගන්න තමයි මේ හමුදාවසරට වැඩ අටයතු කරන්නේ. රාජ්ච්‍ය ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා සහඳදායි කොන්දේසි යටටතේ නය විචන කක්‍රමයක් හඳුන් ාදීමට කැබිනිිට ම්ඩලය තීරණය කරතිබෙන බව අමාතේ රමේෂ් පතිරන මහතා පවසනවා. ිනි තිරන ැනන්දීමේ මත්ති හමුවට එක් මෙනුයි අමත්තවරයා මේ වසඳහන් කළේ. අමාත්‍ය කෙලිය රපුක්වෙල් මහතාද ඊට එක්වසිටියා.. දෙසි අසූ දෙක් පමණවපුූර්ුණු අරද වශයෙන් රජාරත් ව්‍යාපාරයනි මෙෙුම්ටයුතු. කොවිත්වේ නිසා පසබෑමට ලක්වෙලා තිබෙනවා. එමආයතන වලටත් කාර ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරාගැනීම පිණස ැනට රටේක්‍රාත්මතුකක් කොවිදත් සවභාග්‍ය දනමය. ල ග සිටුවේ පහසු කම යටතේ සහනදායි නයෝජන ක්‍රමයක් ක්‍රාත්මක කරන්න රජ්‍ය අදහස් කරවා මේ නයෝජන ක්‍රම ඇයට දැනට පෞද්ගලික වසයකින් පනස්තුන් දහසක පරසන්න පිරිසකට ෘපියල් ිලිය එකේ පනස්සායක නය මුදල් දැනටම ප්‍රධාය කළ තිබෙනවා එම යපති යටතේම රජ සහ එපූර්ණ සහ අරද රජාතයනි කාරක ප්‍රාග්නවශ්‍යාවන් සපුරාගැින් වෙනවෙනුත් ෑය පහසුම් ලබ ැනට රජ න්දුු කර තිබෙන. අ ෝගකයා අරක්ෂා කිරීමම සඳහ ගෙන ඇති තිරන සබන්ත් ෙන්න්නට මෙහිදී අහස් පල් කලා. දෙෙදහස්තුරේ අක න ධරන පාරිබෝගටයුතු පිළිබඳ අිකාරි පන ෝද කි හ ැ ැස රන්න අඩ මති ද තිබ ේල කාවේ පසුගේ කාලේ පුරාවටම හල් ඇතුු යම් යම් ්‍රව්්‍ය අන වශ ලෙ ම ලදමින් වෙල ා ාවක් ්‍ර ාත්ම කර වැඩ හ ාද පත් ීම පිනිස. ැඩ දල් රනාත්මක හල ැගමම් සදහ වශ්‍ය කටයුතු ඉන්දු කරන ඇති යනුව පරිෝකට සහන සැලසන පරරිදිීම ීංචමය ඉදිවිානයතාවත් කිරීමෙන් වඩත් ුරක්ෂිත ාරිබෝග සේවාක් ලබාදීමම සහ වෙන මතම අදහස් කරනවා මධද හා පුද්ගල නිදහස සම්න්ධය මාත එක් ලරම කළලබතා ේදී දහස් පල් කලා ඕනෑම කනෙක් තමා කරන ප්‍රකාශය සම්බන්ධව අයිතිවාශික බාරගන්නවන වගකීම බාරගන්නවානම් එම කිසිම ප්‍රශ්නයක් නැහ හැබැයි ඒ ර නොගන්නා තක්කරඒවෙනුව යම් නීතිරාමුවක් තුළ අපි කටයතු කළ යුතුවිජනයකයි මගේ පෞද්කලිකව සහ අපි උර්තිමේවසයෙන් කතාගරොත් ගතවුතු තියන්දුු. ඒේ නිසා ඒ වෙනකට යම්යම් පෙකුලාසි නීති සකස්වමින් පවතින. මේරටේ මාධ්‍යයට නිදහස වගේම පුරවශයාගේ අයිතියත් රැකීමේ වග කීම අපි සිියරුද දෙනටම තිය. පස්කු ප්‍රහරයට සම්බන්ධ සැකරුවන් විසි පස්තෙනකුට එරහෙව නේතිපතිවරයා අධිචෝතනාකුණු කරතිබෙනවා. කොළඹ මහාතිකරණය හමුවෙයි අධිචෝතනාකුණු කරතිබෙන්නේ. කොච්චකටේ ෂන්ත අන්තෝනි දේවස්ථානය කටුවපිටිය ශාන්ත සෙවස්තියන් දේවස්ථානය කින්ස් බරි හෝටලි සැංග්‍රල්ලා හෝටලේ සිනමෙන් ප්‍රන්ඩ් හොටලෙ සහ මඩකලපූෂසිෝන් දේවස්ථාන විිබ දෙේවල ට්‍රොපිකල් ඉන්හි සිදදු බොම්මපි පරිම්වල් අදාලවයි සැකකරුවන්ට අධිචෝතනා ගොුණු කරතිබෙන්නේ. මෙම ෝதනාாய் භාග කිීම සඳහා திரு්‍රපුත් කල விනිසුரு මඩලක් பත්க்கන්නලෙසதுනතිபතිவரයා இல்லை மக்கலாம். சැகකරුවට එහි, චෝදනාවිසතුන්දහස් දෙසිය හත්තවක් ඉදිරිපත් කරඇ யாතර ක குමන්්‍රණே කිරීම සலசුම් කිරීම ආதாரහා அனுபලතීම மර්ෂ ඝාතනයට තැත්කිරීම அ චෝதனா ඒ අතරවනවා. පස්කු ප්‍රහරයට අදලව රැදු උම්බාරයේ සිට පර්ලිමින්තුමන්ත්‍රී රෂා් බදවති රක්ෂ බඳනා ාරකත කරන්න කොටුව මහිස්ත්‍රත් අධිකරනේ අද නියෝග කළා සිනමන් ග්‍රන්් හෝටලයේ බෝම්පකරු සම්බන්ධයෙන් සිදුකරන නඩු විභාගය අවසන් වෙනකල්. ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියලයි අධිරනේතිී නියෝග කෙරුණ. ස්ක ඉරදා ප්‍රහරයට අදාව ප්‍රස්වවාදය වැලක්වමීම පනතයාර්තේ ්‍රෂා් බදරදී හත අතර ගොට ැනේ පසුගේ අපපේල් විසි එක් වනදායි එලෙස අතර ගොට කත් හ දක්වාරදුම් භහරේ තාගනීමට පර පක්ෂ පාත්මන්තුව නියකල ග ති වන පස්සු ද රස්ත පහරේද ොම සිනව ගන් හෝට ට රගන රන ෝම පහරය එල්ලකල ස ආමට නැති පුදක්ලයාගේ තම කරමාන්ත ශාලාාවට ්‍රෂ් දී හතා අමාත හර දරන අවදේද ලපත්්‍රයක් ්‍රාදීම සම්න්ධී පරක්ෂණ ක්‍රාත්මක කරනවා අදාල බලපත් ප්‍රේෙන් පනෑනයකලතමවලින්උප ද ප්‍රහට ාතක ඇ බවට ොරතුරු අනර ෙනවා ෝමකරු බන් වස තු ද ප ලමෙන්තු ම ක්‍රී රයා ක්ෂ ද ාරගතව ැබීමට කොට ම ස්ත්‍රත් පරය අද ක න ා දර ද පලමෙන් මන්ත්‍රී රාව ද පස්ව වුව බඳනාග නලධහර විසින් රගයන ලැබවා නඩු මසද අටපනදා යලි කැරදීමනීමතයි. පරස්වද වැලක්ව පන ත්තයේේ තමන් අතර ගොටි නදාගනීම නීති විරෝදී ප්‍රකාශ ක ලෙස ල්ලා බස් හිර පලත් හිටපු ඩුකාර අසත් ල මහ ොු ූලි අතිවවාස පපෙ ම සතලකා බල ි සු ක් ගේයකු ඉවත් ීතිබෙනවා විිස්සු .ද නස් මහතයි මෙලෙ වත් ති ෙන්නේ නවස් මහතා පෙත්ස ම සල බැලීමේ කට යුතුවලින් ඉවත් ීමත් සම එසල කාබලීම ලබන හ න දක් ියක රන ීති ප ති යා ප ෝ ති අතරන. සුතාවක් ඇතිකිරීමට ප්‍රාකිීම සම්බන්ධීන්, අසත් තාලි මහතාට එරහිව නඩු පවරාඇති බයි. ඊට අදාල චෝදනපත්්‍රය ෝසමක් මින් ශෂ්ාධ කරන හමිය ගෙනුකරඇතිබවද හද නොදුන්න. යදහමුදාවේ මානසික ශක්තිය බිඳදමා සූක්ෂම ලෙස දේශපාලනිික වාසි ලබා ගැනීමට එක්සත් ජාතිකපක්ෂනායකයා උත්සාහදරන බව පාර්ලිමින්තුමන්ත්‍රී සහන් ප්‍රී මතා චෝතනා කරනවා. එම උත්සාහැන් පරංචය කරන බයි ඒ මහතා අවදහරනේතරන්නේ. තු ක්ෂම ද ද ල ීම පත් මයි ර තු ුද් කාල ම ර තු ද ද් කර යනොට ද දාව පහ ට පත්වන ඩ ඩ ුතු කර අදත් ර ද ො ර් න මට තමයි ද ල් ත තුරන දහ ද සමල ංශ ක පැත්තික කරන්න දනම පි ද නවා ඒක රට න තු . මාහුවර ඇසල පෙරහර වංගල්ලේ මහජන සාභාකිතත්වයකින් තොරව පවත්වන බව ශ්‍රීතලතතාමාලිකාවේ දියවඩල්ලෙමේ ප්‍රධීපි ළංග තැලමතා පවසරවා. පෙරහැරිට සම්බන්ධ වන කලාකරුවන් සියලු දෙනා ජයිව බුබුලක් ලෙස රඳවා ගනිමින් පෙරහෙරත වැත්වීමටයි සැල් සුත් කරතිබෙන්නේ. හුව ඇසල පෙහර මංකල්යේ සංවිධන කටයුතු පිබඳ සාකචාවක් දේවට නිෙලම ප්‍රතිප් නිලංග දෑල බහතාගේ ප්‍රදහනත්වෙන් පැවැත්වන බල්බතු අස්කි භහනායකක්වමන්හන්සේගේ අනුශස්සන බත සෞඛය නිර්දේශවලට අනුව මහජන සහහකිවයෙන් ොරව පරහර පැවැත්වීමට තීරණය කර ඇති බයි දේවඩන නිලබවරයා එහිදී ප්‍රකාශ කළේ. ඇසල පෙරහරයි ප්‍රම කුබල් පෙරහර ලබන දහතුන් පිතා පීති සංචරය ආරම්භකිීමට නීමතයි අවසන්රන්දොල හ පෙරහර පැත්වීමට කටයුතු සුද දනම්කරඇත් නිැකි පපු ො. ති නීති හ චන සභාගහිත්වකින් තොරර පැවතියද ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලද හරින් පන්දහස් පන්සිේ දෙනකු පමණ යෙද වීමට තීරණ එක ඇති බව බහඩුවර ජේෂ් පොලි අධිකාරරි මිල් වත්නායක හතා ප්‍රකාශ කළා පළමු උමල් පෙරහැර අගෝස මස දහතුන් වන දින වීදි සංචාරය කිරීමට නීවිත වනා අතර. අගොස් මස දහට වන දින්න පළමු රන්දුවල පෙරහැර ව සංචාය වෙනවා. සාන් රන්දෝලි පෙරහැර අගෝස්ස මස විසිතවන්ද පෝදාරාත්සය ඊීත් සංචාර කිරීම නියමිතයි. පසුදා උදෑසන දියකත මේ මංගල්ලය සිදදුවෙනවා දිවා පෙරහැර පවත්කා විසිතුංහර දින සවස පෙරහැර ගෙවදීමෙන් මෙව ඇසල් පෙරහර මංගල්්‍යයා අවසන්න. පෙර එකවලහාම සජීවීව රූපවාහනි මාධ්‍යෝස්සේ සමාජ මාධ්‍යෝසත් ඒවාගේ විදේශය කරෘපානිනාලික අවස්සේත්, අපි විකාශනය කරන්න සියලු කටයුතු සංවිධානය මෙමෙන් තියෙන අවස්ථාවක් ැටියට මේ සඳහන් කරනවා සඳහිරු සැයි චූටාමානිික්‍ය සසා කොත් වහන්සේ වැඳ පුතාකිරීම සඳහා අද කඩුවෙල කොරොතුට රජභාහ විහාරස්ථාන වෙත වැඩම කරවනු ලබෝවා. සඳහිරු සෑයේ පූජනය කොත් වහන්සේ සහ චூඩක් මානෙක්්‍ය බැතිමතුන්ගේ වැඳපුදා ගරීම සඳහා බෙල්ලන් විල රජහා විහරස්ථානය තැන්පත් කරතිබපුඩ. කොළම නගரே ීදි சංචරය කිරීමින් அනතුருவாයි පூජනිය වස්තුන්, ෙලන් බිල රජහා විහරස්ථනය වෙත රැගෙන එනු ලැපුේ. පූජවස්තු ැගත් පෙරහැரே தேවනතිනය වන අ එම විහරස්ථනෙන් ගමන ඇபுවා. போ குந்தර பிළියන්ந்தල පොல்ග சோවිட்டு කොට්ட்டාව මහරගම ශ්‍රීජාවර් න පු්‍රවිශීද ලිය, ඉගුත්ත රත්තන පිතියාදී ප්‍රදේශ පසුකර අරගල අතුරගිරිය කඩුවෙල පාරහා ඔවල හරහා කොඩතර රජුමහා ව්‍යරස්ථානය වෙත පෙරහර අද පස්සොරවේ පැමණියා. හෙට තිනේදී චුඩාමානිකය සහ කොත් වහන්සේ කැලනිය රජමහා වි්‍යරස්ථානය දක්වා වැඩම කිරීමට නියමිතයි පෝත්ති විකාශය අනතුරුව වෙපරම විශෂන්ගේ සමඟෙන්නෙක් වන්න අ ඔබට සදායි ඔන්නේෙතිංන් ආයෙත් ලෙහිල් වෙලා තිබ්බ තහනම් තහංචි තද කරලා! ඇත්තම කිව්වෝත් අපි අපිම එකතුවෙලා අපි අපිටම තිබ්බ ලිහිල තදකරගත්තා. මොකද හැමදාම හිරවෙලා කොටුවෙලා ගෙවල් අස්සටම වෙලා එපාම වෙලා හිටපුනිසා. එහෙම ඉන්නකොට පටත් බිඳුවටම වැටන නිසා සෞඛේ බලධහරීනුයි ආණඩුවයි තීරණය කළේ සීමමාා ලිහිල් කරලා! රටයි මිනිිස්සන්ගේ ජනජීවිතය ආයමත් හරි විදිහට ගේන්න. හැබැයි පුන්න පුනනාම ඉල්ලවා. ඇරපු පලියට ගාල කඩාගත්ත හරක් වගේ දුවන්නං වාලි දුවන්න එපා කියලා. අපි උදබියත් ඉතින් කියපුදේ හොන්ඳටම අහපු හැටි පහුගේ දවස්්ටිකේ හොඳ ටෝම පෙනුණා. ඇස් පනපිටම දැක්ක සේවේ අර්්‍යාවශ්‍යද නැද කිය නැහැ ෝච්චිල බස්වල ෆඩ්බෝඩ්වෙලත් එල්ලිලා ඉන්න හැටි දක්, බාර රිස්සරහනං පොර කනවා දැක්කේ නැහැ. හැබැයි එක මේසයක් වටේ ඉඳගෙන? කියයාාගෙන එකම පිානේ බයිට්ටක අත දාගෙන කන උන්දලනම් ඕන හැටියට දැක්කා. මගුල කියන්නේ ජීවිතය සතුටයි දුකයි දෙකම ලැබෙන දවස නිසා තිබ තහංචි ටිකක් ලිහිල් කරලා දුන්නා. අපේ උන්ද ලැටිතින් එක සිය පණහයි කිව්වම පේන්නේ එක් දහස් පන්සීයක් වගේ. මගුල් ගෙතරකට ගාම කොරෝණාවක් මේරටේ තිබ්බද කියලවත් හිතාගන්න බැරි වුණා. යාල ටික දැක්කහම ඥාතින් ටික කාලකින් දැක්කහම මාස්ක කොහෙද කිය නැ. රිකට සෙට්ටුන හම මාතෘිකා බවට පත්වනේ කරෝුණාව වුණට බයිට් එක කෑවේ එක ගෑරුප්පුෙන් ඇන ඇන. ආණ්ඩුව හරියට වැඩේ කරන්නේ නෑමචන් කියලා එක සිකරට්ට එක වටේ ඔරපු තුන්දෙනෙක් එක මහුලකද කියනවත් අපේ හාදයකුට ඇහිලා තියෙනවා. තමන්ට ආරක්ෂා වෙන්න කියලා ආ්ඩුුවයි සෞඛකය ඇත්තවෙයි උදේ ඉඳලා රෑබෙනකල් උපදෙස් ගොන්නක් තුන්න. අපේ අයි කියලා වෙඩිං වලටත් පොරකකා ගිහිල්ලා උද්ඝෝෂණයටත් ගිහිල්. එකම වීදුරුවේ අඩිය පුඩිය ගහලා. එකම සිගරට් එක වටෙත් ඇරලා උරලා. ආණ්ඩුව කොරෝණාව හරියට කරන්න නෑ කියලා, දිස්තවෝල් දෙනකොට නකමටවත් හිතුන නැද්ද ආණඩුව නෙවෙයි කරෝාවෙන් බේරණ එක හරියට කරන්න නැත්තේ අපිමයි නේද කියලා. අපේ කාන්තාපක්ෂය කෙනත් කියන්න තියෙන්නේ ඒවගේම දෙයක් තමයි. මගුලට අවමගුලට නෙවෙයි ගත්තා නොගත්තා ඇඳුමක් පැනතුමක් බලන්න ගියත් සුප මාකට් එකට කියත්? යාළුවෙක් මිරක් ඥාතියෙක් හම්ඹුවුනාාම වහගෙන ඉන්න මාස්කක නකටට පයිනවා. වැඩිවෙදිනං අවුරුදු සීයකින් දැක්කවගේ ඉමගැනිල්ල. මොකදඉතිං මේකප් පාර දැම්මට පස්සේ මාස්කකින් වගෙන දෙදලත් වැඩක් නෑනේ. උලාගත්ත මේ කප්ටික පෙන්නුව නැත්තං ගිය ගමනෙත් වැඩක්තිේය එක නිසා මාස්කක ගලවගෙනම ෆල්ම කයිය කයිය මුලත් කොරෝනාව. බලන්නක අනේ වැඩේ සරියස් නේද කියලත් කියනවා. කිසිම පාලනයක් නැහැනේද කියලාත් ආණ්ඩුවටයි සෞඛ්‍යෙටයි කොචෝක් කරන. ෙඩින්ගේේ කෑල්ලත් දෙකට කඩාගෙන කනවා. කාලෙකින් හම්මුණේ පැටියෝ කියයාගෙන අනුන්ගේ පොඩියකාට තමන්කාපු හැඳෙම්ම බත් කටකුත් කවනවා. හැබැයි ඔය කොයි කවරුත් හිතුවද. කොරුණාව ආයෙත් ඔඩොක්කෝටම දාගත්තේ අපි අපිමයි කියලා. මළ ගෙදරට ගත් හත්වය ඕකමයි. කොච්චර සීමා දැම්මත් ඒවා අමතකයි. මරණෙ තියෙන්නේ පැෑවිසි හතර වනත් දුකොච්චරද කියනවනං හටම වැටලා ඉන්න දුක ගැනත් කතා කරම රෑට කට්ටිය සෙට්ටෙනවා. සමහරක් මළගවල් කියන්නේ කොරෝනා ෆැක්ටරි වගේ. වාහනේ ඩිකිය තියාගෙන එමනත්තං කලුවර මුල්ලකට වෙලා හරි කට්ටිය සෙට්ටෙනවා. එක බෝතලයයි කට්ටිියටම කෝප්ප දෙකයි.ොහෙන් හරි ඔතාගෙන අපපු බයිට්ටක් ලිාගෙන සීරු මාරුවට සෙන්ටිමීටරයට ලංවෙලා කට්ටිය දුකබෙදාගන්නවා. හැබැයිඒක් කාට කාටත් අමතකයි ඒ වෙනකොටත්. කොරෝනාව සීරුවට මාරුවට එක එක්කෙනගේ ඇගට රිිංගලා ඉවරයි කියලා. අටියම යන්නම් මචං පරිස්සමෙන් ගිහිල්ල එන්න කියලා වගුණාට වැඩක් නැහ. කොරෝනාව කර ගහගෙනම ගෙවල්වලට රිංගනවා. අනේතින් මොන දේකටවත් එල්ලියට පහලිට බහින නැතුව පරිස්සං වෙන්න පුළුවන් උපරිමෙන්ම පරිසම් වෙලා. ගේ අස්සටම වෙලාහිටපු බෙරිඳටයි දරුවන්ටයි ඔක්කෝටම මේ හාදයෝ කොරෝණාව බෝකරනවා. අපි පිළිගත්ත නැතිබුණත් මේක තමයි ඇත්තකතන්දරේ. හට වහන්න එපා එපා කියේ බෙරිහන්ඩිදහිටපු විපක්ෂේ උන්දලත්. එන්ජියවට කඩ යන පක්ෂ දේශපාලනය ජීවිතය කරගත්ත, රවී කමුදේශල සමන් ප්‍රත්නප්‍රියල වගේ සෞඛ්‍ය ඔස්ථාර්ල වගේ පිෙනේ ඉන්න හැමදාම රටට ද්‍රෝහිකම් කරපු උන්දලත් ආයි කෑම්හර දෙනවා. නට වහපියෝ වහපියෝ කියලා. ඇල්ල දුන්න බෙලාවේ මොනම සෞඛ්‍ය නීතියක්වත් බලන්න නැතුව. මිනිස්සු පාරට බස්සගෙන, කොෝනාව බෝකරන පලෑන්්ණක ක්‍රියාත්ම කළේෙත් ඒ උන්දලමයි. ආණ්ඩුව කරෝණාව නැතිකලොත්, ඒ උන්දලත් එවරයි කියලා දන්න නිසා තමයි. රෝන පට විිශා කරන්න පුලුවන් දෝහහිකම් ඔක්කොම කළේ දැන් කෑමර දෙනවා පට වහපියෝ කියලා. පටක් වහගෙනම හැමදේම විිඳන්නත් දැෑ. හැබැයි! දැන්තින තත්වවෙත් එක්ක දැඩි නීතිීති සීමාවන් එන්න මෝනේ නැත්තං මේකෙ කෙලවරක් දකින්න බැරිවෙයි. දරුවන්ගේ ඉස්කොලවල් ටිකවත් අඇරගන්න බැරිවෙ! ආර්ථිකගේ බිඳදුවටම වැටයි. එනිසා වහගත්ත කියලා වැඩේ හරිියන්න නැහැ. වැැහුවත් ඇරිියත් නීතිය රීතිය රැකලා තමන්ගේ ආරක්ෂාව තම තමන් බලාගත්තුොත්. මේ කොරෝනාා මාර්යගෙන් අපිත් බේරිලා පටත් බේරගෙන අනාගත පරපුරත් සුරක්ෂිත කරගන්න අපිට පුළුවන් මේවි. අදත් විපරම පිටපත සුධර්මන් වදලියකොටග.